ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි මේ මහ මොහොතේ ජීවිතේ එක් තප්පරයක් හරි ගත කරන්න පුළුවන් නම් හුඟක් අයගේ ඒ හීනේ හැබෑ වෙනවා. මොහොතට හුඟක් අය ආදරෙයි. මේ සුන්දර මොහොතේ මොහොතක් ගත කරන්න අපිත් එක්ක එන්න එහෙනම් මේ සත්‍යන්තේ වින්දනී අඩහෝරාව ITN කුපිත් පන්. ITN cook with fun. අපි මිරිස්ස මුහුද තීරයට අරගෙන ආපු වෙලාවේ මිරිස්ස මුහුද මැද්දේ ඉන්න වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා සමාගමේ සමාන අධිකාරීතුමා ශානක වික්‍රමසිංහ මහත්මයා ජය වේවා කියලා පිළිගන්නවා. එසේමයි. ඔබ ප්‍රමාණෙන් වගේම ඔබ වැඩාතිනු දවැන්ත සමාගමක් එක්ක ඉන්නේ. ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි මේ වගේ මහ මුහුද මැද්දේ සාමාන්‍ය අධිකාරී තරතුරක් ගොඩ බිමයි මහ මුහුදයි මේ සියල්ල එකට ඒකරාශී කරලා තියෙනනේ. හැම තප්පරයකම ක්‍රියාත්මකව ඉන්න ඕනේ මේ කටයුත්ත මේක දවැන්ත මෙහෙයුමක්. අපිට කියන්න අපි ලංකාවේ හරි ලෝකේ හරි කොහේ හරි ඉඳලා කෙනෙක් මෙතෙන්ට ආවහම මේ යොට් එකට ආවහම එක යොට් එකක් නෙමෙයි යොට්ස් කීපයක් තියෙනවා. ඔබේ සමාගමෙන් ලබා දෙන සේවාවන් පහසුකම් ජීවිතේ ලංකාවේ මිරිස්ස වෙරළ තීරයේ ලැබෙන සුවිශේෂී අත්දැකීම ගැන කියන්න අපිට. ඔව්. දැන් යොට් එක ගත්තොත් දැන් සාමාන්‍ය බෝට්ටුවක් හා සංසන්දනය කරනකොට යොට් එක ඒ කියන්නේ මේක ගැස්සීමක් ඒ කියන්නේ පැද්දෙන ගතිය ඒ අතින් බලද්දි යොට් එක එක නැහැ. පහසුතාවයන් දැනෙන්නේ. පහසුතාවය සාමාන්‍ය මේසක ඉඳගෙන කෑම වේලා බුද්ධි විඳින විදිහට ඒ විදිහටම මේ යොට් එකත් ඒක කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ ඉන්නේ අපි ගමන් කරන ගම. අනිත් එක තමයි දැන් අපි දෙන ෆැසිලිටීස් ගත්තොත් අපි වේල් වොචින් දෙනවා. ඒ වගේම වේල් ලංකාවේ පළවෙනි වතාවට මේ කටයුත්ත හඳුන්වා දෙන්නේ ලංකාවේදී ඔබේ සමාගම නේද? ඔව්. ඒ කියන්නේ ෆින්ගර්ස් රිචින් අයගේ අපේ චාමන් විසින් තමයි හඳුලා දෙන්නේ. මේ මිරිස්සේ ඒ කියන්නේ මෙහෙම ධීවරය කටිය ඔක ට්‍රේන් කරලා ඒගොල්ලෝ තමයි ගිහිල්ලා හොයාගන්නේ මෙහෙත් වේල්ස ඉන්නවයි කියලා. ඊට පස්සේ ඔහුගේම බෝට්ටු ඔවුන් වෙත ලබා දීලා තමයි මේක පටන් ගන්න. දැන් මේ මිරිස්ස හාබේකේම වේල් වොෂින් වලට බෝට්ටු 60ක් තියෙනවා. අපේ ඒවත් එක්ක අපේ තියෙන යොච් ගණයට වැටෙන ඒවා අනිත් ඒවා ඔක්කොම ස්පීඩ් බෝට් තියෙන්නේ. ඉතින් අපේ තියෙන නැවුම් ඉන්ධනය තමයි එකක් වේල් වොෂින් අනිත් එක අපි සේල්ස් වලින් යන්නේ එන්ජින් වලින් නෙමෙයි. ඒ කියන්නේ හුලගේ ආධාරයෙන් ඒ අත්දැකීම විඳින්න පුළුවන්. ඊට පස්සේ ස්නෝක්ලින් තියෙනවා අපේ පැඩ්ලින් බෝට් පැඩ්ලින් ලයිට් තියෙනවා. අනිත් එක අපේම සූපවේදියෝ ඉන්නවා. ඒ අපේම ඒ යන අයට අපි උදේ වේලයි දවල් වේලයි ලබා දෙනවා. මේ ජීවිතයේ එක්වරක් අත්දකින්න ලැබෙන තවමත් අත්දැකපු නැති මේ සුපිරි අත්දැකීම ලබා ගන්න කොහොමද ලංකාවේ ඕනෙම තැනක ඉන්න කෙනෙක් ලෝකේ ඕනෙම තැනක ඉන්න කෙනෙක් මේ හා සම්බන්ධ වෙන්නේ? ඒ හා සම්බන්ධ වෙනවා නම් සේල් සංඛා චාර්ට ප්‍රයිවට් ලිමිටඩ් ඇමතුවොත් ඔවුන්ගේ ඔවුන් වෙත අමතන්න ඔවුන් ඒ සියලුම විස්තර ඔබලා වෙත ලබලා දෙයි. 0.71 440 5000. 0.71 440 5000. එතකොට මේ නැවුම් ඉන්ධනය ලබන්න විදේශිකයන්ට විතරක් නෙමෙයි දේශිකයන්ටත් අපි නවතම පහසුකම් සහ නවතම මිල ගණන් යටතේ අලුත් හඳුනාගැනීම් රාශියක් කරලා තියෙනවා. අපිට ආරංචි විදෝස්සල හොඳ ලාභදායි පහසුදායි පැකේජස් කීපයක්ම තියෙනවා. එහෙනම් ඉතින් අර කතාවක් තියෙනවනේ ගමේ කතාව. අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ? මේ වටිනා දේවල් බොහොම ටික කාලයක් කෙටි කාලයක් වෙන්න පුළුවන් නිසා ඉතා ඉක්මනින් මේ අවස්ථාව ලබා ගන්න කියන කාරණාව මතක් කරමින් ජය වේවා. එහෙනම් කර්ම කියන සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා අපි යමු. සත්‍යන්තේ වින්දනී අඩහෝරාව ITN cook with fun. අද මොනවද හදන්නේ කියලා
හරිම සුවපහසු කාමර තියෙනවා. හරියට නිවසක වගේ. හැබැයි බොහොම සීමිත ඉඩක් තුල මේ අසීමිත සුවපහසු ලබා දෙන්නේ. චෙෆ් සමීන් කොහොමද? හොඳින් ඉන්නවා. හොඳයි. අද අලුත් වැඩක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. අද මොනවද අපි ශ්‍රී ලංකා මේ අපේ යොට් එක ඇතුලේ හදන්නේ? අද මම දැන් මුලින්ම ඇපිටයිස් එකක් වගේ සමහරට මෙතනට එන ගෙස්ලා දැන් රැයකට හරියන කෑම වේලක් තමයි මම ලෑස්ති කරලා තියෙන්නේ. මේ ගොඩක් කට්ටිය කැමති මුලින්ම වෙජිටබල් සලාඩ් වගේ ඒ වගේ දේකට. ගොඩක් තැන්වල ඉතින් සාමාන්‍ය ස්ටාර්ටර් වලට සුප් වගේ දෙනවා. සාමාන්‍ය පොඩි මිනි කැන පීස් දෙනවා. තමයි සලාඩ් එකක් වගේ දුන්නම ඒ ගෙස්ලගේ තියෙන මේ එකත් පීලින් එකත් එක්ක පොඩ්ඩක් උටෝ එක සැපක් කියලා දැනෙනවා ඉතින්. ගොඩක් ගෙස්ලගේ කැමති ඉතින් සලාඩ් වලට සාමාන්‍ය ග්‍රීන් ලීව්ස් ශ්‍රී ලංකන් වෙජිටබල්ස් වගේ යූස් කරලා හදන සලාඩ් වලට. දැන් මම අද හදන්නේ මේ කැරමලයිස් ඇපල්, අපේ රාබු, එතකොට කංකුම්, ටොමැටෝ, ග්‍රීන් කියුකම්බ වගේ දාලා අයිස්බර්ග් කියන ලැටුස් එක දාලා ලැටු මේ සලාද කොළ දාලා හදන සලාඩ් එකක් හදන්නේ. චෙෆ් අපි එහෙනම් වැඩේ පටන් ගමු නේ. ඔව්. මම මුලින්ම මේ ශ්‍රී ලංකන් අපි කිව්වා රත් වෙච්ච පෑන් එකට කොළ ඇපල් ඕනනම් රෙඩ් ඇපල් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. පෙයාස් නම් වැඩි හොඳයි. අපි ටේස්ට් එක අනුව. ඔව්. පෙයාස් නම් වැඩි හොඳයි. ඒ වගේ සොප් මේ පළතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් මේකට ගෙස්ලත් කැමතියි. මම මේකට ඔලිව් ඔයිල් ඇති කිරීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ. මුලින්ම ඇපල් ගෙඩි ඇපල් ගෙඩිය දාගත්තා. ඔලිව් ඔයිල් ටීස්පූන් භාගයක් විතර මම පොඩ්ඩක් මේක ග්‍රිල් මාක් හිටිනකන් මේක කුක් කරගන්නවා. මේ හැඳි භාගයක් ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. මේ අයිස්බර්ග් කියන සලාද කොලේ අපි දාන්නේ සාමාන්‍ය මේ සලාඩ් එක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් සලාඩ් එකක් විදියට පොඩ්ඩක් පෙන්වන්න. නැත්නම් අපිට අයිස්බර්ග් හොයා ගන්න බැරි නම් අපේ ලෝකල් සලාද කොල ඒක පාවිච්චි කරන්න පුළුවන්. චෙෆ් මං හිතන්නේ දැන් නම් රන්වන් පාටයි. දැන් මේක දෙපැත්තම මට ඕන විදියට ග්‍රිල් වෙලා තියෙනවා. දැන් මම මේකට අපේ කිතුල් පැණි කිතුල් පැණි නැත්තම් බී හනි ඕන දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කිතුල් පැණි නම් වැඩිය හොඳයි. මම මේකට කිතුල් පැණි දෙලින්ම කප් කාලක් විතර දාගන්නවා. ඒ කප් කාලක් විතර දාගෙන මේක ලාවට පොඩ්ඩක් කැරමලයිස් වෙන්න ඇපල් එක මම ටර්න් කරනවා ග්‍රිල් වෙච්ච පැත්ත. දැන් මම වෙනම ඩ්‍රෙසින් එකක් හදන්නේ. දැන් මේකේ මේ ඇපල් ජූස් එකයි දැන් දාපු පැණිත් එක්ක මම මේකට විනාගිරි ඇඩ් කරනවා. ඒක තමයි ඩ්‍රෙසින් එක. ඒක තමයි මම සලාඩ් එකට සර්ව් කරන්න යන්නේ. කියන්නේ මේ අමුතුවෙන්ම මට ඩ්‍රෙසින් හදන්න ඕනේ නැහැ. මේක නම් අලුත්ම අත්දැකීමක්. ඔව්. දැන් මම මේකට මේක ඇත්තටම විදේශීය අත්දැකීමක්ද ඔබේ? ඔව් මේ හදන සලාඩ් එක සමහරවිට ඩයිකෝන් කියලා දැන් ඒ ඩයිකෝන් සලාඩ් එකක් කියලා ඩයිකෝන් කියන්නේ රාබු වලට. ඉතින් ඒ විදිහට තමයි අපි ගෙස්ට් සර්ව් කරන්නේ. නමුත් මේක ඕන විදිහට හදාගන්න පුළුවන් ගෙදර ඉන්න ඕන සිංහල කෙනෙකුට. ඉතින් තමන් කැමති පළතුරක් එකතු කරන්නත් පුළුවන් මේකට. ඕන පළතුරක් ඒ කියන්නේ ඇපල්, පෙයාස්, රෙඩ් ඇපල් වගේ ඒ වගේ පළතුරක් ඇඩ් කරගන්න පුළුවන්. කාබරංක වගේ ඕන දෙයක් පුළුවන්. මේ දැන් මම මේකට වතුර පොඩ්ඩක් දැම්මා. මොකද පැණි ටික කැරමලයිස් වෙලා ඝන වෙන හින්දා. දැන් ඇපල් එක කුක් වෙලා ඉවරයි. දැන් මම මුලින්ම කරන්නේ මේ අයිස්බර්ග් මට ඕන ප්‍රමාණයට පොඩියට මම කඩා ගන්න. මේ අයිස්බර්ග් වගේ කැපුවම මේක තියෙන කලර් එක ගිහිල්ලා අන්තිමට ඩිස්කලර් වෙනවා මේ අයිස්බර්ග් එක. ඒකින් ද කඩලා ගන්න තරමට කාලයක් තියා ගන්න පුළුවන්. චෙෆ් මොකද වෙන්නේ? මම මේ ඇපල් ටික මට ඕන විදිහට මම කපා ගත්තා. කියන්නේ මේ ස්ලයිස් කරගත්තා. මේක ලස්සනට ඇරෙන් කරගන්න ඕන. මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් මේක හොට් ඇන් කූල් සලාඩ් එකකටත් අපිට ගෙස්ට් සර්ව් කරන්න පුළුවන්. මම මේකේ උඩට රාබු ඇඩ් කරගන්නවා. මේ හීනියට කපාගෙන මම මේක අයිස් වතුරේ දාලා තියෙන්නේ. එතකොට මේ රාබු ටික ජුලියන් ආකාරයට මම කපාගෙන දැන් මේක ක්‍රිස්පි වෙලා තියෙන්නේ හොඳට. يعني නැවුම් ගතිය හොඳටම තියෙනවා. මේකට කොරියන්ඩර් ටිකක් එහෙම ඇඩ් කරගන්නවා. දැන් චෙෆ් අපි භාගයම් ඉවරයි වැඩේ. දැන් අන්තිම ටික යන්නේ. දැන් මම මේ සලාඩ් එක ඔක්කොම ලෑස්ති කරලා දැන් මේක ලස්සනට ඉතින් මේ ප්‍රසන් කරලා තියෙනවා මම. දැන් මම වෙනම ඩ්‍රෙසින් එකක් මම කලින් කිව්වාගේ මම හදාගන්නේ නැහැ. මම මේ හදාගත්තු කැරමලයිස් ඇපල් ජූස් එකට මම මේකට අපේ ලෝකල් විනාගිරි ටිකක් ඇඩ් කරගන්නවා. දේශීය විනාගිරි. ඔව්.
apple cider vinegar ඕන නම් කට්ටියට apple cider vinegar දා ගන්න පුළුවන් rice vinegar ඒ ඕන දෙයක් ඇඩ් කර ගන්න පුළුවන් දැන් මේක නේ honey vinaigrette එකක් වගේ සෝස් එකක් හැදිලා තියෙන්නේ දැන් මම මේක වෙනම පොඩි සෝස් බෝල් එකකට දා ගන්නවා දයක් අපි මේක පිළිගන්නන්න කලින් අපි යනවා පොඩි විරාමයකට හොඳයි අපි එහෙමනම් මේ ඉස්සන් මගුරා නะ අපි කතාවටත් කියන්නේ සින්දුවටත් කියන්නේ නේද සෝ කියන්නේ බතක් වෙනකොටත් පොඩි කෑම පිළිබඳ තියෙන උනන්දුව මේ දැන් කාලා තව විනාඩි 5කින් ඉස්සෝ තියෙනවා කන්න පුළුවන්ද කියලා අහුවොත් ඕන කෙනෙක් බෑ කියන්නේ නැහැ චේ ඔව් එහෙම රුචියක් ඇති කරන කෑමක් තමයි අපි හදන්න හදන්නේ විශේෂයෙන් ගෙදරදී කරගන්න පුළුවන් හදාගන්න පුළුවන් පිළිල කරගන්න පුළුවන් ආහාර සතියන්තේ වෙනස් කරන්න සතියන්තේ වින්දිනි අඩෝරාවෙන් මෙන්න තව උදව්වක් පොඩි තල්ලුවක් මම දැන් හදන්න හදන්නේ ශ්‍රී ලංකන් ස්පයිසි ග්‍රිල් ප්‍රෝන් ඇන්ඩ් පොටේටෝ ටෙම්පර්ඩ් විත් ශ්‍රී ලංකන් සලාඩ් ශ්‍රී ලංකන් සලාඩ් වලට මම පාවිච්චි කරන්නේ ගොටුකොළ අමු කතුරු මුරුන් කංකුම් ලූණු ගස් ලූණු Tomato. ඔක්කොම fresh. ඔව් ශ්‍රී ලංකන් ingredients ඔක්කොම. Chef දැන් මේ ටික අරගෙන ඔව් මම මේකට දාන්නේ olive oil උයි ලුණුයි ගම්මිරිසුයි දෙහි විතරයි. වෙනම රෙසින් මුකුත් මේකට හදන්නේ නැහැ. ඉතින් මේ මම හිතන්නේ මේ dish එක වෙන කවුරුත් කරලා ඇති කියලා. මොකද අල temperado මේ salad එක. එතකොට grill ශ්‍රී ලංකන් spicy prawn. මම ඉස්සෝ season කරන්න පාවිච්චි කරන්නේ අබ cream. ඕන අබ cream එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටීස්පූන් එකක් විතර දාගන්න මේකට ඉඟුරුත් දාගන්න ටීස්පූන් භාගයක් විතර සුදු ලුණුත් දාගන්න ඊපස්සේ ලුණු ලුණුත් දාගන්න මේකට බදපු කරි පවුඩර් මම ඇඩ් කරගන්න බදපු කරි පවුඩර් ටීස්පූන් භාගයක් විතර දාගන්න ගම්මිරිස් ඊට පස්සේ ගම්මිරිසු ටීස්පූන් කාලක් විතර දාගන්න මම මේකට දාගන්න චිලි පවුඩර් මිරිස් කුඩු කාලක් විතර දාගන්න මේක කරියකට සමානයි නමුත් අවසානයේ එන දේ බලා ගන්න පුළුවන්. දැන් මම මේකට හීනෙට කපාගත්තු රෙඩ් චිලි පතුමිලිස් සිහින්න ලියාගත්ත. ඔව්. ලියාගත්ත දාගෙන මම මේකට ඔලිව් ඔයිල් ටීස්පූන් දෙකක් විතර ඇඩ් කරගන්න. ඕකේ. තේ හැදි දෙකක් ඇඩ් කරගත්ත. අරගෙන දෙහි දෙහි භාගයක් ඇඩ් කරලා තියෙනවා. දැන් මේක සීසන් එක තනි කර ශ්‍රී ලංකන්. ගෙස්ලා වුණත් බලනෝ කොහමද මෙච්චර මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික රසය අපිට ආවේනික දේවල්. මොකද්ද මේ ෆ්ලේවර් එක කියලා ගෙස්ලාත් පුතුලෙන් අහන සමහරලාට. තව ඔලිව් ඔයිල් ටීස්පූන් තුනක් විතර මේකට දාගන්න. සෝස් පෑන් එකට එකතු කරගන්න. දැන් මේ ලක් වෙච්ච පෑන් එකට මිස්සු ටික ලස්සනට තියාගන්න. දැන් chef විශේෂයෙන්ම ජාත්‍යන්තර අධ්‍යක්ෂින් මේක ලෝක රටවල් ගණනාවක වැඩ කරලා ආරාධනා කරන්නේ නැද්ද තවම එන්න එහෙ කියලා. ඔව් රටවල් ගිහිපෙකින් ආරාධනා කරා ඉතින් ඊට වැඩි අපේ ලංකාව හොඳයි කියලා මම තීරණය කළා කියන්නේ. සමේ තියෙන බැඳීම් මේ පොළවත් එක්ක තියෙන මුල ගලවන්න හිතෙන්නේ නැහැ නේ. ඔව් අපේ රටේ ඉතින් තියෙනවා හොටෙල් සිසපදේ. අපේ රටේ ඉඳගෙන විදිය කරන්නේ. ඔව් වෙන රටකට ගිහිල්ලා අපි දේවල් කරන වැඩි අපේ රටේම කරලා අපිට සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි. විශේෂයෙන්ම ඔබ දේශීය සංචාරකයන් පමණක් නෙමෙයි විදේශීය විවිධ රටවල් වල සංචාරකයන්ට ඔබේ ආහාර පාන වල රසය විඳින්න පුළුවන්කම තියෙනවා. මෙතනට ආවොත් ඒ රසය විවිධ ආකාරයෙන් විඳින්න පුළුවන්. ඔබේ ආයතනය ගැනත් යමක් කියාගෙනම අපි ඊළඟ දේට යමු. ඔව් ඉතින් මෙතෙන්ට ආවොත් දැන් හොටෙල් වලට ගියා වගේ නෙමෙයි ඉන්න ඕන දෙයක් අපි සපයනවා. එයාට ඇවිල්ලා දැන් මම chef මාත් එක්ක ඕන දෙයක් පෞද්ගලිකව කතා කරන්න පුළුවන්. මට මේ කැම එක හදලා දෙන්න. මේකට මේව දාන්න එපා. මේකට මේව දාන්න එපා. මං කැමති මේ රසයට. මං ඒ විදිහට ඒ ගෙස්ලට ඒ කැම ලෑස්ති කරලා දෙනවා. ශ්‍රී ලංකා කියලා කියන්නේ ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. ඒ නිසා මේ අමතක නොවන අත්දැකීම ඔබටත් පුළුවන් විඳ ගන්න. හරිම ලේසියි හරිම පහසුයි.
දැන් මම මේ තෙල් ඔලිව් ඔයිල් මේකට පොඩ්ඩක් කුක් වෙන ගමන් තම්බ ගත්ත වල ටික හදාගත්තා. ඕන කෙනෙකුට දන්නව අල ටෙම්පරාදු හදන විදිය. ඔව්. එතකොට දැන් මම මේකට බැදගත් ලුණු කරපිංච අමු තුන පහ තේ හැඳි කාලක් විතර. ලුණු තේ හැඳි කාලක් විතර. සුන්දරයි නෝ ඉතා හොඳයි. ඔව් දැන් මේක හොඳට සෝට වෙලා තියෙන්නේ. දැන් මම මේකට කැලමිරිස් පොඩ්ඩක් එකට ක්වොන්ටිටි එකක් අවශ්‍ය නැහැ. කහදන කෙනෙකුට තේරෙනවා කොහොමද කැලමිරිස් දාගන්න ඕන. කහත් ඒ වගේ වෙයි ඉතිහාසයේ ගත්තාම මේ ශ්‍රී ලාංකික කෑමවල වැඩි හරියක් කොළපාට ගතිය තමයි තිබුණේ. පස්සේ කාලෙක තමයි මේ රතු මිරිස් කැලමිරිස් කියන දේවල් මේ විදේශිකයන් සමග ඇතිවෙච්ච ගනුදෙනුවත් එක්ක විදේශිකයන්ගේ පැමිණීමත් එක්ක බොහොම මෑත කාලීනව තමයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. බොහොම පුරාතනයේ ගත්තාම ලංකාව කුරු වෙලා තියෙන්නේ කොළපාට ආහාර වට්ටෝරුවකට. මේ ෆ්‍රෙෂ් ජාතිත් එක්ක නිරන්තරයෙන්ම කොළ මිරිස් කොළපාට එළවලු වර්ග පිපිඤ්ඤ පතෝල වැටකොළු මේ වගේ දේවල් එක්ක තමයි ඉඳලා තියෙන්නේ නේද? දැන් ගොඩක් අත්ති ඉතින් ඒව නෙමෙයි කන්නේ. ඉතින් අර බ්‍රොකොලි, කොලිෆ්ලා, බෙල් පෙපර් වගේ තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් හොටෙල් වලට ගියත් අපේ ට්‍රැඩිෂනල් කෑම ගොඩක් අඩුයි. ඉතින් අපිට මේ අපේ දේශීය කෑම සහ වත්තිපිටියේ මේවා වවා ගන්න පුළුවන් පොඩි වෙලාවක් යන්නේ හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. මේ Tamanට වත්තිපිටියේ තියෙන කොළ රොඩු එකතු කරලා කොම්පෝස්ට් එකක් හදාගෙන පොඩි පොඩි දේවල් මේ වැලක් ඒ වගේ දේවල් හදා ගන්න පුළුවන්. තා වටිනා ඒ වගේ දේවල් හදා ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම උෂ්ණ කාලයට විශේෂයෙන්ම මේ උෂ්ණාධික ශරීර තියෙන අයට කතරමුරුංග වගේ දේවල් කිරි හොද්දක් එක්ක කතරමුරුංග කොළ ටිකක් හදා ගන්න පුළුවන් නම් නිවිදි ටිකක් දේවල් පරිප්පු වලට නිවිදි ටිකක් දාලා අපිට ගෙස්ලට්ටත් අපි සමහරලාට පරිප්පු වලට නිවිදි දාලා ඝනට හදාගත්තු පරිප්පු නිවිදි ස්පිනාච් කාරිය සර්ව් කරලා තියෙනවා. ඒ ගිල් කරගත්තු චිකන්, ගිල් කරගත්තු ෆිෂ් එක ගොලු හරි කුතුහලෙන් බලන මොකද්ද මේ කෑම එක කියලා. සහ ආයි දවසක ඉල්ලන්නත් පුළුවන්. ඔව් ඒක තුන් හතර පාර ඒකම ඉල්ලලා තියෙනවා. ඒ ඩිස් එක මේ විදිහට හදලා දෙන්නේ කියලා. මොකද ඒගොල්ලෝ බලන දැන් අම්මතනම දෙන්නේ එක්ක පම්කින් මෑෂ්, එක්ක පොටේටෝ මෑෂ්, එක්ක ස්වීට් පොටේටෝ මෑෂ්. දැන් අරක ඒක කාබෝහයිඩ්‍රේට් ගතියක් තියෙනවා, අමුතු කරි ෆ්ලේවර් එකකුත් තියෙනවා, කොකොනට් මිල්ක් ගතියක් තියෙනවා. ඉතින් ගෙස්ලා කැමති ඒ වෙනස්ම දෙයකට. ඉතින් අපිටත් එහෙම මේ සමහර කියන දේවල් වලට පොඩි පොඩි ඔබ කැමති දේවල් දාගන්න පුළුවන්. අපේ දේවල් යූස් කරලා අපිට ඕන විදිහට මෙනු හදන්න පුළුවන්. අපිට වෙස්ටර්න් ඉන්ග්‍රීඩියන්ස් මොන වෙන්නේ නැහැ. අපේ ශ්‍රී ලංකන් තියෙන දේවල් එක එක මැච් කරලා අපිට හදන්න පුළුවන්. අපිට මඤ්ඤොක්ක වලින් වුණත් මඤ්ඤොක්ක තෙල් දාලා ඒකත් අපිට ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් grill prawn, grill fish, grill calamari, grill pork, grill beef tenderloin මේ ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ගෙස්ලා බලන්න මොකද්ද මේක තියෙන මේ පියුරි ගතිය, මොකද්ද මේ රහ කියලා. chef මම හිතන්නේ අපි දැන් මේක පසන් කරමු. ඕ කොහොමද බලන්න කලින් සුවඳ දැනෙනවා. හොඳයි. කොහොමද කියලා තියන්නේ සලාඩ් එකත් හරි. තවත් අපිට මොන හරි ඉතුරු වෙලා තියෙනවද? වැඩ මොකුත් නැහැ. දැන් මේකට දෙහි ඇඹුල් ටිකක්, ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් දාලා දෙහි ඇඹුල් ටිකක් යහමින් යොදා ගන්න කියලා අර ගමේ භාෂාවෙන් කියන්නේ නේද? ඔව්. දැන් මේකේ මේ තුනේම ලුණු ගතිය සාමාන්‍යයෙන් තියෙන හින්දා මේකට අපි ලොකු වැඩම මේ වෙන්නේ නැහැ. මොකද මේ වෙස්ටර්න් ඩිෂස් වලට මොකක් හරි එකකට ලුණු ගතිය අඩු වෙන්න ඕන, ලයිම් ගතිය අඩු වෙන්න ඕන. අපි මේ විදිහට තමයි ලෑස්ති ගන්න. ගම්මිරිස් පොඩ්ඩකුත් මේකට ඇඩ් කරගන්නවා. සහ ලුණු. දැන් මේ සලාඩ් එක හරි දැන් මේක ප්ලේට් එකට දාපු ගමන් මේක කලපුල් එක තියෙනවා. මේක සුදු ගතිය, මේක රතු ගතිය, මේක කොළ ගතිය. ඔව්. මේ කලව තුනම ගන්නට විවිධ වර්ණයන් සමග ගත්තාම ආහාරයේ රුචිය සහ ආහාරයේ දැකීමෙන් නැති වෙන කැමැත්ත වැඩි කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇහැ කියලා කියන්නේ ආහාර ගැනීමට පෙර මුලින්ම දකින්නේ ඈත තියා ඇහැ, ඊට පස්සේ සුවඳ, ඊට පස්සේ තමයි දිවට මේ රසය දැනෙන්නේ. chef අපි එහෙනම් මේක පිළිගන්නුම්. පිළිගන්න. එන්න මේක පිළිගන්න.
රසවත් ආහාරය රස විඳින්නයි දැන් සූදානම් වෙලා ඉන්නේ. විශේෂ දෙයක් කියන්න ඕනේ. කෙනෙක් කිව්වොත් ඔබට මේ ලෝකය මැව්වේ උඩ ඉන්න දෙවි කෙනෙක් කියලා ඔබ ඒක පිළිගනීවි. හැබැයි ඔබට මම කිව්වොත් මේ මං වාඩි වෙලා ඉන්න බංකුවේ තාම තීන්ත වේලිලා නැහැ කියලා ඔබ ඒ බංකුව අතගාල බලාවි. ඒ වගේ මං කියනවා මේක රහයි කියලා. ඔබට පුළුවන් මේක අත්හදා බලන්න. මිනිස්සු හැම වෙලාවෙම වෙනස් විදිහට අලුත් විදිහට හිතුවොත් මේ ලෝකේ ලස්සන වෙනවා. එහෙමනම් අපි ඔබගෙන් සමුගෙන යනවා. ජය වේවා කියලා කියනවා. ITN Cook with Fun සතියන්තේ වින්දනීය අඩහෝරාව.